ඔබ සියලු දෙනාම මේ ස්ථානයට පැමිණ සිටින්නේ විශාල බලාපොරොත්තු රාශියක් ඔබ සියලු දෙනාගේ හිතේ තබාගෙනයි. ඔබ සියලු දෙනා මූණ දෙන ප්‍රශ්න රාශියක් මට ඉදිරිපත් කරා. මෙම අවස්ථාවට සජිත් ප්‍රේමදාස ඇමතිතුමාට සහභාගී වීමට නොහැකි වුණත් එතුමා මෙන්ම මම මහජන සේවයට කැපවී මේ රටේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කරන්න මම ඉදිරිපත් වී සිටින බව ඔබ සියලු දෙනාම දැනගත යුතුයි. නැගුණ ප්‍රශ්න වලින් එකක් ගැන අපි කෙටියෙන් සාකච්ඡා කරොත්, මට පෙර කතා කරපු කතිකයන් ඉදිරිපත් කරේ ඉඩම් අයිතිය ඔබ සියලු දෙනාට නොලැබී ඇති බවයි. ඉඩමක අයිතියක් ඔබ සියලු දෙනාට නොමැතිනම් මමත් දන්නවා මොනතරම් ප්‍රශ්නවලට ඔබ සියලු දෙනාට මූණ දීමට සිදු වී ඇතිද කියලා. මට මේකට කඩිනමින් විසඳුමක් ඔබට මේ අවස්ථාවේ දීමට නොහැකි වුණත් ඔබගෙන් මං ඉල්ලා සිටිනවා, ඔබ ඉදිරියට අද ඇවිල්ලා සිටින්නේ ඔබ ආදරය කරන, ඔබේ හදවතේ බලාපොරොත්තු ඇති කරගෙන තියෙන අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි මේ ස්ථානයට. මං ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාගෙන්ම අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කෙරෙහි විශාල, මං හිතන්නේ එතුමාගේ අනාගතය පිළිබඳව ඔබ සියලු දෙනාට අති විශාල බලාපොරොත්තු රාශියක් තිබෙනවා. ඉතින් නැවත වරක් මම කියන්න ඕනේ, සනි ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ ඇමතිකමකට සීමා නොවිච්ච, ඒ වගේම කොළඹට පමණක් සීමා නොවිච්ච මහජනතාවත් සමග එකතු වෙලා මහජනතාවත් සමග සිටින නායකයෙක් හැටියට ඔබ සියලු දෙනාගේ මේ ඉඩම් ප්‍රශ්නයට එතුමා අනිවාර්යෙන් ඔබ සියලු දෙනාටම විසඳුමක් ලබා දෙන බව මම පොරොන්දු වෙනවා. මේ වතු ශේෂ්ත්‍රයේ ජනතාව වසර ගණනාවක් නොයෙක් පීඩනවලට මුහුණ දී තිබෙන බව අපි සියලු දෙනාම දන්නවා. අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි මේ රටේ සිටින ජනතාව නගා සිටවන්නට අපිට කළ හැකි සියල්ලම කිරීම දේශපාලඥයෝ හැටියටත් ඒක අපේ වගකීමක් හැටියටයි මම සලකන්නේ. එහෙනම් කාන්තාවක් හැටියට කාන්තාවන් නගා සිටුවීම මගේ යුතුකමක්. ඉතින් මම තීරණය කරා අපි මේ ප්‍රදේශයට පමණක් නෙමෙයි ලංකාවේ දුගී දුප්පත් ජනතාව සිටින කොට්ටාසවලට ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භලා ඔබ සියලු දෙනාට එයින් ලැබෙන ප්‍රතිලාභවලින් ඔබේ අනාගත අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යෑමට හැකි වෙයි කියලා මම හිතනවා. මේ වචන අපි කතාවට විතරක් සීමා කරන්නේ නැතුව මම හිතන්නේ ඔබ සියලු දෙනාම නොයෙක් රැස්වීම් වලට සහභාගී වී ඇති මේකට පෙර නොයෙක් පොරොන්දු දීලා තියෙන ඔබ සියලු දෙනාටම ගොඩක් ලොකු පොරොන්දු දීලා ඇති මීට කලින්. නමුත් ඒ කිසිවක් මෙතෙක් දුරට ඉටු වෙලා නෑ කියලා තමයි මම ඇත්තටම හිතන්නේ. සලිම් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ වචනට විතරක් සීමා වෙච්ච නායකයෙක් නෙමෙයි. එවැනි නායකයෙකුගේ භාර්යාවක් හැටියට මෙවැනි පොරොන්දුවක් මම දෙනවා නම් එහෙනම් මටත් ඉටු වෙනවා, ඉෂ්ට වෙනවා ඒක මෙතනින් ඉදිරියට අරගෙන යන්න.